කලකින් දවස් ගණනාවකින් සේකරට උපහාරයක් කරන්න. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ. අපමණ වූ ගුණයෙන් යුත් පරසිඳු වූවන් හට කොතරම් ගැහැට්ට පැමිණියත් සිත අවුල් නොකරගෙන මම සාමාන්‍ය භාෂාවට දාලා කියන්නේ දිගන්තයේ පැතිරුණු සුවඳ තිස් සඳුන් කඳක්සේ සිඳිද්දීත් මඩිද්දීත් මඩිනවා කියලා කියන්නේ මේ පෙළනවා සිඳිනවා කියලා කියන්නේ කපනවා කපලා තලලා මොනව කරත් මොකද වෙන්නේ තවත් වැඩි වැඩියෙන් සුවඳ පැතිරෙනවා ඉතින් අපේ අරමුණට අපි යන්නේ එහෙමයි මොනතරම් අපව නවත්තන්න හැදුවත් බාධා කළත් ඒ සුභාෂිතයෙන් ඔබට කවියක් කිව්වේ උඟ දවසකින් සීකරට උපහාරයක් දක්වන්න බැරි වෙච්ච හින්දා නිමල් ලංසා නිමල් ලංසා ලංකාවේ වෙනම උපසංස්කෘතික නියෝජනයක් මීගමුව වෙරළ තීරය දැන් ලංකාවේ වෙරළ තීරය ලංකාව වටේම වෙරළ තීරය කියන්නේ වෙනම උපසංස්කෘතියක් මොන වර්ගයට මොන ආගමට අයත් උනත් එතට ඒකෙදි රට මැද ඉන්න ශුද්ධවන්තීන් ආගමික සංස්කෘතික ශුද්ධවන්තීන් මේ රට වටේ වෙරළ තීරයේ සම්බන්ධයෙන් එතරම් අදහසක් නැහැ. ඔකට මේ මෙහෙම නිදර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මාළු මරන්නේ එක ආගමකට අයිති අය. එතකොට හරක් මරන්නේ එක ආගමකට අයිති අය. ඌරෝ මරන්නේ අර මාළු මරණ කට්ටියම තමයි හුඟක් වෙලාවට. එතට එලුව කුකුල්ලු හරකුන් අරහෙම මරන්නේ ඒ ඒ වෙනම කට්ටියක්. එතට ඕක එහෙට මෙහෙට වෙනවා පොඩ පොඩ. කොහොම වෙතත් මේ මරණ ඔක්කොම කන්නේ රට මැද ඉන්න ශුද්ධවන්තීන්. ඉතින් ඒකින්ද මේ උපසංස්කෘතීන් තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව වගේ තමයි ඉන්නේ හුඟක් අය. තමන්ගේ කෑම වේලට මේ මස් මාංශ එන්නේ කොහෙන්ද කියලා හිතන්න නැතුව හිටියාම ලේසි. ඒ උනාට දේශපාලනයේදී එහෙම ඉන්න බෑනේ. දේශපාලනයේදී එනවා ඒ බලපෑම. නිමල් ලංසා කියන්නේ අන්න ඒ වගේ තාඩණයට පීඩනයට ලක්වෙච්ච ඒ කියන්නේ අත්හැර දෙමු යම් උපසංස්කෘතික කොටසක නියෝජනයක්. ඔබ දන්නවා ලංසා කතා කරනකොට ඔබට තේරෙනවා. ඒ කියන්නේ ඔහු වෙනස් කියලා. දැන් ලංසට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලංසා දැන් උත්සාහ කරනවානේ ඔය අනුර ප්‍රියදර්ශන, එතකට සුසිල් ප්‍රේමජාන්ත, කවුද නලින් ප්‍රණ මට කියපු තරුණියක් කතා කරලා කිව්වා ඉතාලියේ ඉඳන්. අයියේ අර මේ අරුන් මේ මොකද්ද හදන්න හදනවා මං කවුද කියලා. අර ලංසයි අනුර ප්‍රියදර්ශනයි සුසිල් ප්‍රේමජාන්තයි කවුද අර තව එකෙක් ඉන්නවා මූණ රවුම් එකෙක් මට ඌගේ නම මතක නෑනේ අයියේ. මූණ රවුම් බලනකොට නලින් ප්‍රනාන්දුද කවුද කියලා ඉන්නේ මමත් ඒ හැටි පුද්ගලයා ගැන දන්නේ නැහැ කොහමද දැන් මේක සුනාමියනේ සුනාමියට අහුවෙච්ච උන්නේ දැන් කොටේ උඩ ඉන්නේ කට්ටිය දැන් ඔය හදාපු මොකක් හරි එක හදාගත්ත එක ඔක රොෂාන් රණසිංහගේ එක වගේම තමයි ඈ මේවා ගැන අපි කිව්වේ අද ඊයේ නෙමෙයි මේවා ගැන අපි කිව්වේ ගොඩක් ඉස්සර මුලින්ම වගේ විමල්ුන් නැහේ
එළියට ඇවිල්ලා කියනකොට මම රාජපක්ෂලා ළඟට ජීවිතේට යන්නේ නැහැ කියලා. අන්න ඒ කාලෙම අපි කිව්වා අර ලෙනින් කියපු කතාවක්. The best way to control the opposition is to lead it ourselves. ඒක කිව්වා. ඒක කියලා තමයි එදා ඒක හඳුන්වා දුන්නේ. දැන් අවුරුදු 3කට ආසන්නයි මං හිතන්නේ. එතන දැන් මේක ඇත්ත දෙමින් පවතිනවා. ඔබ දකිනවා. ඔබ දකිනවා ඒ කියන්නේ පොහට්ටුවනේ දැන් කිච වෙලාම ඉන්නේ. දැන් කිච්ච වෙච්ච පොහට්ටුවෙන් කණ්ඩායම් යනවා සජබෙට. කීප දෙනා එක්කෙනා මම දැක පහුගිය සතියේ එක්කෙනෙක් දෙන්නේ ගියා. ඒක එකක්. ඒ එක සංදානගත වීමක්. එතන තවත් කට්ටිය මේ 3-4 දෙනා එකතු වෙමින් තැන් තැන්වල එක එක නම් දාගෙන දේශපාලන ව්‍යාපාර පටන් ගන්නවා. දැන් ඔබ හිතන්නකෝ එහෙම දේශපාලන ව්‍යාපාර පටන් අරන් පක්ෂෙකුත් නැතුව නමකුත් නැතුව මුකුත් නැතුව ආ ඒවත් තිබුණයි කිය මොකද දැන් ඔබ ගන්න පුළුවන් සල්ලි වලට ඔය ප්‍රේක්ෂක කරගෙන ඉන්නව සමහරු. ඉතින් ඒවා ඉල්ලුවාම දෙනවා සල්ලි වලට. ඔය ඩයනත් එහෙම සල්ලි වලට දෙන්න ගිහිල්ලා අන්තිමට දැන් වන කරගෙන ඉන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන්. එහෙම කෙරුවට ඔබ හිතන්නකෝ මිනිස්සු එච්චර මෝඩද කියලා. ඒ කියන්නේ දැන් මේ නැව ගිලෙනවා. මීයෝ ටික පයින්ව එළියට. පැනලා එක එක බෝට්ටු හදාගෙන මේ ගොඩබිමට තරණය කරන්න උත්සාහ කරනවා. ඕක සරලව. දැන් මේක අද අපි ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා මේ වෙනත් ආකර්ෂණීය විදිහකට. ඇමීබාකරණය. පොහට්ටුවේ ඇමීබාකරණය. එහෙම නැත්නම් රාජපක්ෂවාදයේ ඇමීබාකරණය. රාජපක්ෂවාදය කියලා අපි කියන්නේ මේ ඔය රාජපක්ෂිසම් කියලා එකට කියන්න පුළුවන්. රාජපක්ෂවාදය කියලා කියන්නේ තමන්ගේ කණ්ඩායමක් ඒගලන්ට සියලු දූෂණ කරන්න ඉඩ දීලා සල්ලි හම්බ කරගන්න ඉඩ දීලා ඊට පස්සේ ඒගලන්ගෙන් තව කට්ටියකට මෙහෙම ඒවා පල්ලෙහාට යන්න ඉඩ දීලා එක්තරා හඳුනාගත් කොටසක් පමණක් ධනය සහ බලය පහසුකම් අවස්ථා සියල්ල අල්ලගෙන දිගටම යන්න උත්සාහ කිරීම. දැන් රටක් කියන්නේ පොහට්ටුව නෙමෙයිනේ හත්ති ලව්වේ. මහින්ද රාජපක්ෂට ඕක තේරෙන්නේ නැහැ. ගොනෙක් නෙමෙයි නං. දැන් එහෙම කෙරුවාම යම්කිසි සීමිත කණ්ඩායමක් පමණයි ඒකට අදාළ වෙන්නේ. එතකොට හට බංකොලොත් වෙනවා. තේස්තෙන් එකේ ඉන්නකොට මිනිහා පැනලා සිගරට් බීලා ඉන්ටර්වල් එකේ. මහින්ද රාජපක්ෂ. ඉස්සරහ රහිමයක තියෙනවනේ. රහිමයකට ගිහලා සිගරට් බීලා ආපුවාම තින්සල දන්නවල් මුන් සිගරට් බීලා කියලා. කනෙලා. ඇඟිලි ගිහලා සුවඳ බලනකොට හිමීට වේලස්සනෙම පස්ස පැත්තේ හොඳට ඇඟිල්ල ගහලා තියන් ඉඳලා. තියන් ඉඳලා මෙහෙම දීලා සර්ට් සුවඳ බලන්න. ඉතින් අන්නේ නෑ ඒවා මේ තරුණ කාලේ ඒවා මරු වැඩ. මේ ඒ වුණාට ඉතින් රටක් පාලනය කරනකොට කේ ඇඟිල්ල ගහලා සුවඳ බලන්න දුන්නා වගේ වැඩ කළා හරියන්නේ නෑ. ඉතින් ඒ හින්දා දැන් රාජපක්ෂිසම් එක ඉවර වෙගෙන යන්නේ. ඒක හින්දා මුං මීයෝ ටික එළියට පයින්නවා. ඇමීබාකරණය වෙනවා. මං කියන්නම් ඔබට මේ පොලිටිකල් ඇමීබාකරණය මොකක්ද කියලා. පොලිටිකල් ඒකට කියන්න පුළුවන් අපිට බයිනරි ෆිෂන් කියලා. ඊට ඉස්සෙල්ලා මං ඔබට මේ කියවන්නම් මේ ලංසා ඔය ජායලද කොයිද තිබිච්ච ඒ හමුවීමේදි කියාපු දේ පොඩ්ඩක් පොඩි කෑල්ලක්. තමුන්නාන්සල ඡන්දෙ දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්. හැබැයි අපි සන්ධානයක් විදිහට තීන්දුව කරලා තියෙනවා අපි ඇත්ත කියනවා කියලා. අම්මිට හැමිලා තියෙන්නේ ඇත්ත කියන්නේ යන්නේ අපිට ඔක්කොම හිරේ යන්න වෙයි වගේ ඇත්ත කියනවා කියලා. අපි තමුන්නාන්සලාට කියන්න කැමති මේ සන්ධානයේ අද පක්ෂයක් ලාංඡනයක් නායකයෙක් නැති වුණාට ඉදිරියේදී මේකට මං හිතන්නේ පාර්ලිමේන්තුව තුල ඉන්න විශාලතම മന്ത്രിවරු සංඛ්‍යාවක් විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කරලා විශාලම සන්ධානය අපි නිර්මාණය කරනවා. හරිනේ ඉතින්. හොරුනේ ඉන්නේ ගොඩක්. හැබැයි ඒක නිර්මාණය කරද්දී අපි පෙන්නවා රටට මොකද්ද ගොඩක් පක්ෂ තියෙනවා බෝඩ් විතරයි ගොඩක් නායකයෝ ඉන්නවා කොළඹ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා කොළඹ ප්‍රෙස් කොන්ෆරන්සස් තියෙනවා එහෙම ලියලා නැහැ මම මේ හදලා කියන්නේ තියෙනවා මිනිස්සු නැ අපි අද මොකද්ද පෙන්වන්නේ පක්ෂ නැ පාට නැ ජාති නැ මුකුත් නැති වුණාට කවුද ඉන්නේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේකට ගොනු වෙලා තියෙනවා මූදට පයින්ද වෙන්නේ අපිට කියන එක අපි අද ඔප්පු කරලා පෙන්වුවා. ඒ නිසා අපි මේ රටේ මුළු ඒ නිසා අපි මේ රටේ ප්‍රගතිශීල ජනතාවට ආරාධනා කරනවා මේ ඇත්ත කියන සත්‍ය කියන යථාර්ථය පෙන්වා දෙන්න අපි එක්ක තමුන්නාන්සල එකතු වෙන්න කියලා.
ඕක ගහලා තියුණා මරු මේ ටැග් ලයින් එකකුත් මට ඒක මතක නෑ දැන් මුන්ට ඉතින් සිංහලක් බෑ ඉංග්‍රීසි බෑ දෙමළක් බෑ මොනක්වත් බැරි අමු කුබ්බර කාලකන්නේනේ ඉතින් ඒකේ ඉඳ එක එක ඒවා ලියනවා ඔක්සිජන් ලියනවා කාබන් ඩයොක්සයිඩ් ලියනවා එහෙම කවුරු හරි එකෙක් කිව්වහම මොකක් හරි ඒක ඒක ලියලා දානවා ඉතින් තේරෙන්නේ නෑනේ මොනක්වත් ඒ කියන්නේ සාහිත්‍ය කියන මෙලෝ මලදානයක් මුන්ගේ ජීවිතේට පොතක් පතක් අතට අරන් තියනවද වැල්ලෙරීලා පුක හොදගෙන ගෙදර දුවපු එවුන්නේ දැන් වැල්ලෙන්ම හම්බ කරගෙන කනවා ඉතින් කමන්නේ මේ වැඩේ කරගෙන යන්න ඔයාගේ උපසංස්කෘතියේ ඔයාගේ නියෝජනය එක මරු හොඳයි හැබැයි ඔයා මේ පාර මේ 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 සෙල්ලමට එනවා නේද ඒකෙන් තමයි ඔයා දැනගන්නේ මේ ලංකාවේ ඉන්නවා කියලා යම් කිසි විදියකට මේ දේවල් ගැන හිතන්න ඒව ගැන තීරණය කරන්න ඒව සම්බන්ධයෙන් මතපල කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියලා ලංසා සහ පොළොන්නරුවේ රොෂාන් රණසිංහ එයත් ඒ වගේම නිකන් ගැටයක් ගහගෙන එනවා ගැටේ ලිහිලා අන්තිමට අඹුඩේ බිමට කඩන් වැටුනහම රටේ ඉන්නවත් බැරි වෙනවා දැන් අපි ඇයි මේකට රාජපක්ෂවාදී ඇමීබාකරණය කියලා කියන්නේ දැන් රාජපක්ෂවාදී කියලා කියන්නේ අපි කිව්වා ඔය කසිපු ජෝනියලා කුරුණෑගල කරන්නේ එතකට කප්පම් ප්‍රසන්නලා ගම්පහ කරන්නේ එතකට අර අපේ පුබු ඒ පැත්තේ පුත්තලම පැත්තේ කරමින් හිටියේ ඔක්කොම ඒ එකම දේ තමයි එතකට මේකෙදි වෙන්නේ මේකෙදි මේගොල්ලෝ ඒක ඒක හරියටම හරි අර ඇමීබාකරණය කියන ඒ විද්‍යාත්මක හැඳින්වීමට තාම සමපාතයි. ඒ කියන්නේ දැන් ඇමීබා වකියන ඒ ඒක ශෛලික ජීවියා එයා රීප්‍රොඩක්ෂන් කරන්නේ. ඒ කියන්නේ තව තව නිෂ්පාදනය කරන්නේ. තමන්ගේ වර්ගය බෝ කරන්නේ කොහොමද? ඇසෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් කියලා එකට කියන්නේ. ඒක මේ සෙක්ස් කරලා කායික කරන අපි කාන්තාවක් එක්ක පිරිමියෙක් ලිංගිකව හැසිරලානේ දරුවෙක් හදන්නේ. එහෙම නැත්නම් කාන්තාවකගේ ගර්භාෂයට අවශ්‍ය ඒ පුරුෂ බීජ තැන්පත් කිරීමෙත් කරන්න පුළුවන් ඒක. ඉතින් ඒ වගේ මොකක් හරි වෙන්න එපා. එහෙම සමාගමයක් තියෙන්න එපා. එහෙම නැතුව තමන්ම ප්‍රමාණයෙන් ලොකු වෙලා ඊට පස්සේ ඒක දෙකට බෙදිලා. එකක් දෙකක් වෙනවා දෙකක් හතරක් වෙනවා. හතරක් අටක් වෙනවා අටක් 16ක් වෙනවා 16 30. ඔහොම ඔහොම ඔහොම. ඒක තමයි ඇමීබාකරණය. දැන් මේ හැබැයි ඒ වුණාට මේ හැම ජීවියගම හැම එකාගෙම ඇතුලේ තියෙන්නේ එකම දෙයක්. එකම ජානයක් එකම ක්වොලිටි එකක්. ක්වොලිටි කියුවට මේ ක්වොලිටි කියන වචනේ හොඳ 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 වචනයක් විදිහටම ගන්න එපා හොඳේ. එතකොට එකම අගුණයක් කියලා ගමුකෝ. ගුණයක් වෙනුවට. එතකොට එකම එකක් තියෙන්නේ. මේක තමයි රාජපක්ෂවාදය ඇමීබාකරණය වෙන්නේ හේතුව මොකද? මේගොල්ලන්ට ඕනේ මේගොල්ලෝ වයබල් කියලා පෙන්වන්න. වයබල් කියලා කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට යමක් කමක් කරගන්න පුළුවන් කියලා පෙන්වන්න. ඒ වගේ තමයි කම්පිටීටිව් කියලා පෙන්වන්න. අපි තරඟකාරීව මේක අපිට කරන්න පුළුවන් කියලා පෙන්වන්න. යමක් කිරීමේ සපන්කමක් තියෙනවා එකක්. අනිත් එක තමයි අපි මේ තරඟයට ඉදිරිපත් වෙනවා කියන එක. ඒක කරන්න බෑ පොහට්ටුවෙන්. ඒකින්ද පොහට්ටුව ඇමීබාකරණය වෙනවා. එතකොට මේ ඇත්තටම විද්‍යාත්මකව බැලුවාම ඇමීබාකරණයේ තියෙන්නේ මේකම තමයි. මුණ දෙන්න. තරඟකාරීත්වයට. එක දෙක වෙනවා දෙක හතර වෙනවා හතර අට වෙනවා ඔහොම යනවා. දැන් මේක තමයි මේ වෙන්නේ. ඉතින් ඔබට මේ බයිනරි ෆිෂන් කියලා මේකට කියන්නේ. ඇමීබාකරණයට බයිනරි ෆිෂන් කියනවා. ඇසෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් කියලා කියනවා. ඉතින් දේශපාලනේ තේරුම් ගන්න පුළුවන්. ඔව්. ජීව විද්‍යාත්මකවත් දේශපාලනේ තේරුම් ගන්න පුළුවන්. මෙතන බයිනරි කියලා කියන්නේ ද්වයිත කියන එක. දෙකට කියන එක. එතකොට ෆිෂන් කියලා කියන්නේ ඩිවිෂන් ඕ ස්ප්ලිටින් ඉන්ටු 2 or more parts. වෙන්වීම දෙකට වෙන්වී යෑම දෙකකට හෝ තවත් parts උපාංග ගණනාවකට වෙන්වී යෑම. ඉතින් ඇත්තටම මේ දැන් බලන්න අපිට දේශපාලනේ හඳුනා ගන්න පුළුවන් විද්‍යාවෙන්. ඔය කිව්ව විදිහට. හැබැයි මොකද දන්නවද කරලා තියෙන්නේ? කරලා තියෙන්නේ දේශපාලනය ආගමෙන් වහලා තියෙනවා.
එතකොට ආගමෙන් වැහුවාම ආගම විද්‍යාත්මකව ප්‍රශ්න කරන්න බෑ. ලබ්බ කිව්ව ගමන් හිරේ දානවා. කොළුව කිව්ව ගමන් හිරේ දානවා. බල්ලට රෙද්ද පෙරෙව ගමන් හිරේ දානවා. එතනින් එහාට ප්‍රශ්න කරන්න බෑ. සොක්‍රටිස්ගේ කාලේ වගේම තමයි ගැල්ලියෝ ගැලීගේ කාලේ වගේම තමයි ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කෙරුවොත් හිරේ දානවා. නැත්තම් මේ වෙඩි තියලා මරලා දානවා නැත්තම් මොකක් හරි කරනවා. එතන විද්‍යාව වෙනුවට මිත්‍යාව ආගම ඇතුලේ තියෙනවා. ආගමේ තියෙන මිත්‍යාවෙන් මේ දූෂිත දේශපාලනය ආරක්ෂා කරගෙන ඉන්නවා. පුළුවන් ද තේරුම් ගන්න? ඕක කරන්නේ ඒ හොඳට ඇඳ පැලඳගෙන එන විවිධ වර්ගයේ ලෝගු රෙදි ඇඳ පැලඳගෙන එන ආගමික පූජකයෝ කරන්නේ ඕක. ඔබට ඔය දූෂිත රැළ ඉස්සරහට දාගෙන කරන්නේ ඕක. මිත්‍යාවෙන් දේශපාලනයේ තියෙන දූෂණය වහං කරනවා. අපි ඒක මෙහෙම රෙද්ද කඩලා පෙන්නුවාම උන් අපිව මරාගෙන කණ්ඩේනවා. ඒ වුණාට අපි මේක නවත්තන්නේ නැහැ. අපි නරිනවන්නේ දැන් හරිනවන්නේ දැන් පේනවනේ සාකච්ඡා නිකන් ඈලි මෑලි දුබල වෙලා ගියානේ එක පාටම. මේක තමයි. ඒ කියන්නේ අපේ සහභාගීත්වයේ නැතුව ඒක කරන්න බෑ. දැන් ඒක නිසා නරිනාවල තේරුමක් නැහැනේ. ඒක නිසා අපි අපේ වැඩේ මේ පැත්තෙන් සාර්ථකව කරන්න තීරණය කළා තියෙන්නේ. එහෙමනම් මං හිතන්නේ ඔබට තේරෙන්නේ නැති අද ඒ කියන්නේ මෙතෙක් කල් ඔබට මේක දර්ශනයක් විදියට ඔබ දකිනවා. ඔබ හිත ඇතුලෙන් හිතනවා මේක තමයි වෙන්නේ මේ කියලා. එතකොට ඒක ගැන මොනවාරි සැකයක් තිබුණා නම් එහෙම නැත්නම් ඒක න්‍යායාත්මකව ඔබට ගැට ගහ ගන්න බැරුව තිබුණා නම් මං හිතන්නේ අද කතාවෙන් පස්සේ ඔබට පුළුවන් මේක ජීව විද්‍යාව වගේ ලෝකේ ඒ කියන්නේ දැනට බොහෝ දුරට ඔප්පු සිද්ධ කරලා තියෙන විෂයක් එක්ක සම්බන්ධ කරලා ඇමීබාකරණයත් එක්ක සම්බන්ධ කරලා රාජපක්ෂවාදය ඉදිරියේදී ලංකාවේ ඔබව රවටන්න යන්නේ මොන විදිහටද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තමයි දිගටම මෙතන ඉඳන් කතා කරන්න යන්නේ. මොකද අපි අපේ ඒ කියන්නේ උපකරණ එහෙම ටිකක් සංවිධානය කරගත්තා. දැන් ඔබට කලින් වගේ වැඩසටහන් කරන්න පුළුවන් හුඟක් දෙනෙක් කියලා තිබුණා ඒ ගැන. ඉතින් ඔව් ඒක තමයි මාසයක් විතර කොමත් මේක රස්තියාදුවක්නේ. ඈ එතකට ඇඟේ ඇඳුම් පිටින් රස්තියාදුවක්. ඒ රස්තියාදුව ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අපි වෙනුවෙන් අපි හැමෝගෙම දරු මුණුපුර වෙනුවෙන්. එතකට ඒ හින්දා ඔබට ආරාධනා කරනවා පොඩි පොඩි දේවල් ටිකක් ඉවසන්න. තව ඉස්සරහට මේක තවත් සංවිධානය වෙනවා. තවත් හොඳට මේක ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අපේ channels subscribe කරන්න. අපට ඒ කියන්නේ මේ ගමන යන්න මේ දැනුම් තේරුම් කිරීම ඔබත් එක්ක දිගටම කරගෙන යන්න ඔබට හැකි විදිහට අපිත් එක්ක එකතු වෙන්න. අනිත් එක තමයි ඔබ දන්නවා ලංකාව විනාශ කරන ওই ජඩ දේශපාලුවොත් එක්ක එකතු වෙලා ඉන්න channels ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒවා unsubscribe කරන්න ඔබගේ අතේ තියෙන්නේ ඕක. කරන්න ඔය වැඩේ. කරන්න. ඔබ ඔවා subscribe කරලා තියෙනවා නම් කෙලින්ම unsubscribe කරලා පෙන්නන්න උඹලට අපි විරුද්ධයි. උඹලා කරන දේත් එක්ක අපි එකඟ නැහැ කියලා පෙන්නන්න. ඔබ දන්නවා මේ channels මොනවද කියලා. එමනම් මේක හරි විදිහට වෙනස් කරන දේ අමතක කරන්න එපා.